යාලුවෝ සියලු දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා Inside Baiscope YouTube channel එකට. ඒ වගේම කියන්න ඕන කලින් වීඩියෝ වලට ඔයගලන්ගේ තිබු ප්‍රතිචාර ගොඩාක් හොඳයි. ඒ වගේම තාම channel එක subscribe කරලා නැත්නම් channel එකට අලුතෙන් ආපු අය සියලු දෙනාම දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ටික දවසකින් ලස්සන short movie එක story එකක් ගේන්න බැරි වෙච්ච නිසා මම හිතුවා ඔයගලන්ට සුපිරි thriller story ගණයට වැටෙන හසීනාකා බද්ලා කියන හින්දි short movie එකේ story එක අරගෙන එන්න. ඉතින් කතාවේ හසීනගේ පවුලේ අයව මරලා එයාව දූෂණය කරන එකම පවුලේ අයියලා මල්ලා සෙට් එකකට අවසානියත් වෙන ඉරණම තමයි මේ මුළු ස්ටෝරිය එකේම තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි අද ස්ටෝරිය එකට යමු. සිනමාවේ නොදුටු තැන් සොයන අපේ ගවේෂණයට සියලන්ටම ආරාධනා කරනවා අපි බයිස්කෝප්. ඉතින් කතාව පටන් ගන්න ඉන්දියාවේ ගොඩාක් දුෂ්කර පළාතකින්. ඉතින් මේ පළාත රන් කරන්නේ දේශපාලනයට බොහොම ඉක්මනට යන්න ඉන්න ඒ වගේ මැරේක් වෙන රතන් සිං කියන කෙනා. ඉතින් ඒත් එක්ක මෙයාගේ හයියට මෙයාට පුතාල හතර දෙනෙකුත් ඉන්නවා. ඉතින් මුං හතර දෙනත් මෙයාගේ තාත්තට දෙවෙනි නැහැ. මුං හතර දෙනත් මේ පළාතම හොල්ලගෙන ඉන්න දාමරිකයෝ හතර දෙනෙක්. ඉතින් මේ තාත්තා වගේම කොල්ලෝ හතර දෙනත් කිසිම රස්සාවක් කරන්නේ නැති මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාලා ඒ වගේම පගා කප්ප මිනිමරුම් වගේව කරලා නමගිය සෙට් එකක්. ඉතින් එක දවසක් මේ සෙට් එක කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මේ අය මේ විදිහට බලාගෙන ඉන්නේ මේගොල්ලන්ගේ ගම්මැද්දෙන් යන වාහනයක් නතර කරලා ඒකේ ඉන්න අයගෙන් කප්පම් ගන්න. ඉතින් මේ අයියලා මල්ලලා සෙට් එකෙන් බාලයා තමයි වාසු. ඉතින් අනිත් අය මෙයාට බයිනවා වැඩක් කරන වෙලාවට බීලා පිස්සු නටනවයි කියලා. ඉතින් වාසුයාගේ තාත්තා රතන්සින්ට විහිළු කරනවා කවදාහක්වත් කාඩ් සෙල්ලමක් කරාට දිනන්නෙත් නැහැ ඒත් සෙල්ලම් කරන එක නවත්තන්නෙත් නැහැයි කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ගම වැදින් යන හසීනයි එයාගේ පවුලේ කට්ටියයි. ඉතින් මේ කට්ටිය හසීනවයි එයාගේ බැඳපු කොල්ලවයි ඒ දෙන්නගේ හනිමුන් ට්‍රිප් එක යන්න එයාපෝට් එකට බස් ගන්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හසීනගේ තාත්තා මේගොල්ලන්ට කියනවා මේ පාර ළඟයි කිව්වට පාර ගොඩක් සවුත්තුයි අපිට හයිවේ එකෙන් ගියා නම් මීට කලින් යන්න තිබුණයි කියලා මෙයා කියනවා. ඉතින් දේව් කියන්නේ හසීනගේ අයියා. ඉතින් මෙයා කියනවා අපේ අලුත් මස්සිනානේ මේ පාර ලේසියි කිව්වේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ පාරේ තව පැයක් විතර ඉස්සරහට යන්න වෙනවයි කියලා මෙයා කියනවා. ඉතින් මේත් එක්කම ගොඩක් වෙලාවක ඉඳලා වාහනයක් එනකම් බලන් හිටපු රතන්සිංගේ කට්ටිය මේ වාහනේ දකිනවා. ඉතින් වාහනේ එනවා දුරතිය දකින රාජ් වාහනේ රෝදෙට තියන්න කියලා හිතාගෙන එම් කරලා වාහනේට තියනවා. ඉතින් මේ වෙඩිල්ල වදින්නේ වාහනේ එලවපු හසීනගේ අයියා දේව්ට. ඉතින් ටික දුරක් ඉස්සරහට යන මේ වාහනේ පාළු කාන්තාරයක් වගේ පැත්තකින් නවතිනවා. ඉතින් මේත් එක්කම මෙතනට රතන්සිංගේ කට්ටිය දුවගෙන එනවා. ඉතින් රතන්සිංගේ කට්ටිය මේ වාහනේ ඉන්න වෙඩිවදුණු දේව් වගේම හසීනගේ තාත්තාවත් එළියට ඇදලා ගන්නවා. ඉතින් එළියට ඇදලා ගන්නකොටම දේව් මැරිලා කියලා දකින රතන්සිං නීල්ට කියනවා රෝදෙට වෙඩි තියන්න කිව්වම මේ මෝඩයා හරියටම මිනිහ දූෂණය වෙනවා. ඉතින් රතන් සිං කියනවා උඹලගේ ওই වනචරකම තමයි කවදා හරි අපිව පෝර් එකේට යවන්නේ. ටක් ගාලා ඔය කොල්ලවත් ඉවරයක් කරලා දාලා ඔය කෙල්ලවත් අරගෙන ගෙදර යමුයි කියලා රතන් සිං කියනවා. ඉතින් මේ කට්ටිය මේ කොල්ලට කියනවා අර ඈත පේන කන්දින් එහාට දිව්වොත් ඔයාට බේරිලා යන්න පුළුවන්. ඒක නිසා පස්ස නොබලා දුවන්න කියලා. ඉතින් මේ කොල්ලා දුවනකන් ඉන්න රාජ් බීමගේ කණ්ණාඩි දෙකෙන් පේන මේ කොල්ලගේ රිෆ්ලෙක්ෂන් එක දිහා බලාගෙන මේ කොල්ලට වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ විදිහට හසීනගේ පවුලේ සේරම මේ අයියලා මල්ලලා සෙට් එක එකතු වෙලා මරලා දාලා හසීනව මේගොල්ලන්ගේ ගෙදර එක්කගෙන එනවා. ඉතින් මෙතනදී රතන්සිං මේ අයට කියනවා රාජ් කරපු වැඩේ නිසා අපි ලොකු අමාරුවක වැටෙන්නේ. ඔයගොල්ලන්ගේ අම්මා මේක දැනගත්තොත් අපිට කණක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා හෙට ඔයගොල්ලන්ගේ අම්මා එනකන් මේ කෙල්ලව ඇතුලේ කාමරයක හිර කරලා තියන්න කියලා මෙයා නීල්ට කියනවා. ඉතින් නීල් හසීනව එක්කන් ගිහිල්ලා ඇතුලේ තියෙන කාමරයකට දාලා හසීන ගාවට ඇවිල්ලා නීල් මෙයාට කියනවා තාත්තා හිටියේ නැත්තම් මම දැම්ම ඔයාව මගේ කරගන්නවා. ඒත් ඉතින් මොනව කරන්නද කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් ටිකක් රෑ වෙලා කට්ටිය නිදා ගන්නකන් ඉන්න රාජ් කාමරේ ගැට ගහලා ඉන්න හසීන ගාවට ඇවිල්ලා මෙයා හසීනට කියනවා ඔයාව දැකපු වෙලේ ඉඳලම ඔයා ගැන විතරයි මගේ හිතේ දුවන්නේ. මට ඔයාට ආදරයක් ඇති වෙලා තියෙන්නේ කියලා මෙයා හසීනට කියලා මෙයාට බලහත්කාරකම් කරනවා. ඉතින් පහුවෙන්දා උදේ රතන්සිංගේ ගෑණි ආවට පස්සේ හසීනව මේ කාමරෙන් එළියට ගන්නවා. ඉතින් මෙයාව දකින රතන්සිංගේ ගෑණි පම්මි මේ අයගෙන් අහනවා ඇයි ඉතින් මෙයාව ඉවරයක් කරේ නැත්තේ කියලා. ඉතින් මෙතනින් මැදට පයින රාජ් මේ අයට කියනවා කවුරුත් මේ කෙල්ලට අත තියන්න එපා මම මෙයාට ආදරෙයි කියලා. ඉතින් මෙතනින් පස්සේ මෙතන අයියලා මල්ලලා තුන්දෙනා රණ්ඩු වෙනවා. එහෙම කොහොමද අපිත් කැමති මේ කෙල්ලට උඹට විතරක් තනියම අයිති කරගන්න දෙන්න බැහැයි කියලා අනිත් අය රාජ් එක්ක රණ්ඩු වෙනවා. ඉතින් පම්මි මේ අයට කියනවා අද වෙනකන් මේ ගෙදරට ගෙන ආපු හැමදේම සමානව ගෙදර හැමෝම අතරේ බෙදුනා. ඔයගොල්ලන්ගේ තාත්තා මේ පාර ලොකු පුටුවට තරග කරන නිසා එක්ක මේ කෙල්ලව කට්ටියම සමානව බෙදා ගන්න පුළුවන් නැත්නම් දැම්මම මේ කෙල්ලව ඉවරයක් කරලා මේක මෙතනින් නවත්තන්න කියලා පම්මි මේ අයට
කියන. ඉතින් මෙතනින් පස්සේ රාජ්ට කෝල් එකක් ඇවිල්ලා මෙයයි මෙතනින් යන්න යනවා. ඉතින් හසීන ගාවට එන පම්මි සල්ලි නෝට්ටුව ගයක් අරගෙන ඇස්වහ කටවහ දුර වෙන්න එපැයි මගේ අලුත් ලේලිගේ කියලා මේ සල්ලි ටික ඔළුව වටේ කරකවලා හසීන ගාවට දාලා මෙතනින් යන්න යනවා. ඉතින් මෙතනින් පස්සේ රාජ් මේ පලා තින්න ලොකුම බිස්නස් කාර්යයක් වෙන නන්දුට මෙයා මේ හසීන ගැන වගේම එයාට හසීන ගැන ආදරයක් ඇති වෙලා කියලා කියනවා. ඉතින් නන්දු මෙයාට කියනවා මේ පේනව නේද මේ දුරින් තියෙන නගරේ ওই නගරේ හරියට ওই කෙල්ල වගේ ඒ කෙල්ල අවුරුදු 10 12 වෙනකන් හැමෝම ඒ කෙල්ලට ආදරෙයි ඒත් ඒ කෙල්ල වැඩිවියට පත්තුළු දවසේ ඉඳලම ඒ කෙල්ලව ලබා ගන්න ඒ පළාතේ කොල්ලෝ ඔක්කොම ටික ඇහැගහගෙන තමයි ඉන්නේ කියලා මෙයා රාජ්ට කියනවා. ඒත් එක්කම මෙයා කියනවා දැන් ඔය අපේ ගමත් ඒ වගේ තමයි මේ නගරේ ඉන්න හැමෝම ওই කෙල්ලට ඇහැගහගෙන ඉන්නවා වගේම මේ ගම ගැනත් ඔක්කොම සල්ලිකාරයෝ ටික ඇහැගහගෙන තමයි ඉන්නේ කියලා මෙයා කියනවා. ඉතින් ඔය කෙල්ල ගැන තියෙන මෝඩ අදහස් අතෑරලා තාත්තට කොහොම හරි මේ ඡන්දේ දිනා ගන්න උදව් කරන්න. එතකොට ඔයාට ඔය වගේ කෙල්ල ඕන තරම් හොයා ගන්න පුළුවන් කියලා නන්දු මෙයාට කියනවා. ඉතින් ඔන්න එදා රෑ කට්ටිය නිදා ගන්නකන් ඉන්න හසීනා මේ ගෙදරින් පැනලා යන්න උත්සාහ කරනවා. ඉතින් මෙයා මේ ගෙදරින් එළියට පැනලා යන්න හැදුවත් මෙයාව අන්තිමේදී රතන් සිංහට අහු වෙනවා. ඉතින් රතන් සිංහ ආයෙත් මෙයාව ගෙදරට ඇදගෙන ඇවිල්ලා කියනවා ඔයාගේ තාත්තවයි අයියවයි මරපු එක වැරදි, ඒ වගේම ඔයාගේ මිනිහව මරපු එකත් වැරදි, ඒත් ඉතින් දැන් මොනව කරන්නද වෙන්න තිබ්බ දේ වෙලා ඉවරයි, ඒ වගේම මෙයා හසීනට කියනවා මම ඔයාට අද කතාවක් කියන්නම්, එක කොල්ලෙක් හිටියා එයාට වයස අවුරුදු 16යි, ඒ කොල්ලට එයාගේම වයසේ එහා පැත්ත ගෙදර හිටපු කෙල්ලෙක්ට කැමැත්තක් ඇති වුණා. ඉතින් එයා ඒ කෙල්ලගෙන් කොච්චර කැමැත්ත ඇහුවත් ඒ කෙල්ල මේ කොල්ලට කැමැත්ත දුන්නේ නැහැ. මොකද මේ කෙල්ල ඊට කලින් ඒ කොල්ලගේ අයියට කැමැත්ත දීලා ඉවරයි. ඉතින් ඒත් මේ ගැන මේ 16 කොල්ලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් අන්තිමේදී මේ කොල්ලා මේ කෙල්ලව බලෙන්ම එයාගේ කරගන්නවා. ඉතින් මේක ගැන මේ කෙල්ල මේ කොල්ලගෙම ලොකු අයියට කියනවා. ඉතින් මේක ගැන දැනගන්න මේ කොල්ලගේ ලොකු අයියා එයා ආදරය කරපු කෙල්ලව ඉවරයක් කරලා දානවා. ඉතින් ඔයා දන්නවද මේ අවුරුදු 16 කොල්ලා කවුද කියලා? ඒ කොල්ලා තමයි රාජ්. ඔයා රාජ් එක්ක යාළු වුණොත් ඔයාට කිසිම කරදරයක් නැතුව මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔයා නීල් එක්ක ජීවත් වුණොත් ඔයාගේ දිහා වෙන කවුරුත් ඇහැක් කරලවත් බලන එකක් නැහැයි කියලා රතන් සිං හසීනට කියලා මෙතනින් යන්න යනවා. ඉතින් පහුවෙන්දා උදේ හසීනට රතන් සිං රෑ කියපු දේවල් ආයෙත් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේ අයියලා මල්ලා සෙට් එකෙන් පළිගන්න හොඳ උපායක් කල්පනා කරනවා. ඉතින් ඒ වගේම මෙයාට මතක් වෙනවා මේ ගෙදර ඉන්න පොඩි එකා ඇරෙන්න අනිත් අය හැමෝම මෙයාව ලබා ගන්න ආසාවෙන් ඉන්නවයි කියන එක. ඉතින් හසීනා මුලින්ම කරන්නේ උදේම තේ එකක් හදාගෙන බීම ගාවට ගිහිල්ලා තේ එක බීමට දීලා මෙයා ගාවෙන් ඉඳගෙන බීමට කියනවා අම්මා මට කිව්වා අද ඉඳලා ගෙදර වැඩ ටික බලා ගන්න එයාට නිදහසේ ඉන්න ඕනයි කියලා. ඉතින් මම හිතුවා අනිත් අයත් ගෙදර නැති එකේ ඔයාට තේ එකක් හදලා ගෙනලා දෙන්න ඕනයි කියලා හසීනා බීමට කියනවා. ඉතින් බීම මෙයාට කියනවා උදේට තේ එකක් අන්තිමට බීපු දවස මට මතකෙටවත් එන්නේ නැහැ. ඔයාව මට හම්බුන නිසා දැන් ඉතින් හැමදාම උදේට මට තේ එකක් බොන්න පුළුවන් කියලා කියනකොටම මෙතනට වාසු වෙනවා. ඉතින් වාසුත් හසීනගේ තේ එකක් බීලා මම අන්තිමට මේ ගෙදරින් උදේ තේ එකක් බිව්වේ රාජ්ජයියා ගීතව මේ ගෙදරට එක්කන් ආපු දවසේ. ඒත් එයාට වැඩි කල් මෙහි ජීවත් වෙන්න වාසනාව ලැබුණේ නැහැ. එයාව මගේ අතින්ම පරලෝ යවන්න සිද්ධ වුණයි කියලා එයාගේ අතේ තිබ්බ පාර්සලයක් හසීනට දීලා මෙයා කියනවා රාජ්ජයියා ඔයාට මේක දෙන්න කිව්වයි. ඉතින් මේ පාර්සලේ තියෙන අලුත් ඇඳුමක්. ඉතින් මෙයා මේ අලුත් ඇඳුම හසීනට දීලා මෙතනින් යන්න යනවා. ඉතින් බීමට නම් මේක ගැන එච්චර සතුටුදායක බවක් පේන්නේ නැහැ. ඉතින් බීම මෙයාට කියනවා මම කලින් ආදරය කරපු කෙල්ල මගෙන් ඈත් වෙලා වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. මම ඒ කෙල්ලගේ මූණට ඇසිඩ් ගැහුවා. අද ඒ කෙල්ල විරූපී වෙලා ගෙදරින් එළියටවත් බහින්න බැරුව ඉන්නවයි කියලා බීම හසීනට කියනවා. ඉතින් මේකට නම් හසීනට ටිකක් බය හිතුණත් මෙයා බීමට කියනවා අම්මා මට කිව්වා හැමෝත් එක්කම සමානව ඉන්න කියලා. ඒත් ඔය කට්ටියගෙන් මට ඔයාව තමයි හිතට ඇල්ලුවේ කියලා හසීනා බීමට කියනවා. ඉතින් මෙතනින් පස්සේ හසීනා එයාගේ ඇම දාන්නේ පවුලේ වැඩිමලා නීල්ට. ඉතින් නීල් කියන්නේ මේ සහෝදරයෝ හතර දෙනාගෙන්ම භයානකම පුද්ගලයා. ඉතින් මේ මිනිහා ගැන එයාගේ තාත්තා කියපු දේවල් එක්ක නීල් කියන්නේ මානසික රෝගිය. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ රාජ්වයි නන්දුවයි. ඉතින් නන්දු රාජ්ට කියනවා උඹත් හරියට මගේ අතේ තියෙන ජැක් ඩැනියල් අරක්කු බෝතලේ වගේ, මොකද මේකට වතුර, සෝඩා, සැන්ඩි මේ වගේ කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. අන්න ඒ වගේ උඹටත් ඔය කෙල්ලව ඕන වෙන්නේ නැහැ. උඹේ ඔය හිතේ තියෙන ආදරය කියන බොරුව අයින් කරන්න කියලා නන්දු රාජ්ට කියනවා. ඉතින් රාජ් නන්දු කියපු දේවල් හිතට අරගෙන හිත හදාගන්නවා හසීන ගැන හිතන එක නවත්තන්න. ඉතින් මෙතනින් පස්සේ ගෙදරෙන රාජ්ව දකින හසීන එයාගේ ඇම රාජ්ට දානවා. ඉතින් රාජ්ට එන ගමන් හිත හිතාපු ඒ සේරම දේවල් අමතක වෙනවා හසීනගේ එක බැල්මට. ඉතින් මෙයාව දකින හසීනා එයාගේ කාමරයේ දොර ඇරලා අමුතු හිනාවකුත් දාලා කාමරය ඇතුළට යනවා. ඉතින් රාජ් හසීනාගේ කාමරය ඇතුළට යනවා. ඉතින් හසීනා රාජ්ට කියනවා එදා ඔයා මට කරපු දෙයට ඒ වෙලාවේ අකමැත්තක් පෙන්නුවත් මම ඇත්තටම ඒ දෙයට අකමැත්තක් නැහැ. ඒ වගේම එදා ඔයා මං වෙනුවෙන් ඔයාගේ පවුලයාත් එක්ක රණ්ඩු වුණා. ඒක නිසා ඔයා ගැන මගේ හිතේ තිබ්බ කැමැත්ත
ආදරයක් බවට හැරුණා. ඔයා වගේ පිරිමියෙක් මගේ ජීවිතේට ලං කරගන්න මාත් කැමතියි. මොකද පොඩි කාලේ ඉඳලා තරුණ වයස වෙනකම්ම ගෙදර තාත්තා අයියා කවමදාකවත් මගේ හිතේ තියෙන දේ තේරුම් ගත්තේ නැහැ. ඒ අය හැමදාම මාව හිර කරලා වගේ තමයි තියාගත්තේ. දැන් වුණ දේවල් සේරම වෙලා ඉවරයි. මට ඒ ගැන ලොකු දුකක් නැහැ. ඒ වුණාට ඉස්සරහට මගේ ජීවිතේ සෙල්ලම් බඩුවක් වගේ ගෙවන්න මම කැමති නැහැ. ඔයාට ඒ වගේ ඔයාගේ සහෝදරයොත් එක්ක මාව බෙදාගෙන ජීවත් වෙන්න කැමති නම් කමක් නැහැ. ඒ වුණාට රජෙක්ට ඉන්න පුළුවන් එක රජිනක් විතරයි කියලා හසීනා රාජ්ට කියන. ඉතින් රාජ් හසීනට කියනවා එදා උන දෙයට මට සමාවෙන්න. මොකද මම ආදරය කරන්න දැනගෙන හිටියේ නැහැ. බලෙන් ඒ වගේ ආදරය ලබා ගන්න තමයි මම හැමදාම දැනගෙන හිටියේ. ඔයා බය වෙන්න එපා. මේ රජාගේ රජින වෙන්නේ ඔයා තමයි කියලා මෙයා හසීනට කියනවා. ඉතින් හසීනා රාජ්ට කියනවා එදා උන හැමදේම උනේ බලහත්කාරයෙන් මගේ කැමැත්තක් නැතුව. ඒ වුණාට අද මම ඔයාට මගේ කැමැත්තෙන්ම ආදරය කරන විදිය පෙන්වන්නම් කියලා හසීනා රාජ්ට කියනවා. ඉතින් මෙතනින් පස්සේ රාජ් මේ කාමරේ දොර වහනවා. ඉතින් මේ වෙන දේ නීල් බලාගෙන ඉන්නවා. ඉතින් පහුවෙන්දා උදේ නීල්ව හම්බෙන්න යන හසීනා නීල්වත් එයාගේ උගුලට අහු කරගන්න නීල් ගාවට ඇවිල්ලා කියනවා කෑම ලෑස්ති කරා ඔයාට කෑම් බෙදන්නද කියලා. ඉතින් නීල් හසීනා කියපු දේ අහුන් නැති ගානට තමයි ඉන්නේ. ඉතින් හසීනා ආයෙත් නීල්ට කියනවා කෑම ලෑස්ති බෙදන්නද කියලා. ඉතින් මේකට මලපයින නීල් හසීනාගේ බෙල්ල අල්ලගෙන කියනවා උඹ ඔය කරන්නේ මොකද්ද කියලා මම හොඳටම දන්නවා. උඹේ ඔය මායන් වලින් රාජ්ව රවට්ට ගත්තට මම රාජ් නෙමෙයි, මම නීල්. උඹට මාව ලේසියෙන් රවට්ට ගන්න බැහැයි කියලා නීල් හසීනට කියනවා. ඉතින් හසීනා නීල්ට කියනවා ඇයි ඔයාට මගේ මොන හරි අඩුපාඩුවක් පේනවද? නැත්තම් ඔයා ගෑනුන්ට බයද? එදත් ඔයා මට මුකුත්ම නොකර යන්න ගියා කියලා මෙයා නීල්ට කියනවා. ඉතින් නීල් කියනවා රාජ්‍යයට කැමතියි කියලා තියෙද්දි මම ඔයාට මුකුත් කරන්නේ නැහැ. අනික ඊයේ රෑ උන දේවල් සේරම්මන් බලාගෙන හිටියේ කියලා නීල් හසීනට කියනවා. ඉතින් හසීනා කියනවා රාජ් මාව බය කරගෙන ඉන්නේ. එයාගෙන් මාව බේරගන්න හරි පිරිමියෙක් නැහැනේ මේ ගෙදර කියලා හසීනා නීල්ට කියනවා. ඉතින් මේකට තරහ යන නීල් කියනවා මම තරම් පිරිමියෙක් මේ ගමේ කොහෙවත් නැහැ. රාජ්‍ය මට එකතරත් මදි. අනිත් අතින් ගත්තම බීමව ඌව මරලා දැම්මත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඌව අපේ තාත්තා හදාගන්න ගත් එකෙක් කියලා නීල් කියනවා. ඉතින් හසීනා මෙයාට කියනවා මට සම්පූර්ණයෙන්ම ඔයාගේ වෙන්නයි ඕන. ඔයා මාව රාජ්ගෙනුයි බීමගෙනුයි බේරගන්න කියලා හසීනා නීල්ට කියනවා. ඉතින් නීල් හසීනාගේ අම්මට අහුවෙනවා. ඉතින් නීල් මෙයාට කියනවා අදින් පස්සේ ඔයා දිහා ඇහැක් කරලා හරි කවුරු හරි බැලුවොත් මම ඌගේ ඇස් දෙක ගලවලා කපුටන්ට කන්න දානවයි කියලා නීල් කියනවා. ඉතින් හසීනා කියනවා ඔයා ඒ දෙන්නගෙන් මාව බේරගත්තොත් මම සම්පූර්ණයෙන්ම ඔයාගේ කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් එදා හවස බීමට මෙයාගේ කාමරයට එන්න කියන හසීනා මෙයාගේ ඊළඟ තුරුම්පුව ගහනවා. ඉතින් මෙයා බීමට ආදරය කරනවා වගේ රඟපාලා මෙයාව ගෙන්නගෙන නීල් මෙයාගේ කාමරය ගාවින් යනකම් ඉඳලා මෙයා කෑ ගහනවා බීම යහට බලහත්කාරකම් කරන්න හදනවයි කියලා. ඉතින් මේක ඇහෙන නීල් මෙයාගේ කාමරයට ඇවිල්ලා බීමව එළියට ඇදලා අරගෙන ගහලා ගහලා මරලා දානවා. ඉතින් මෙතනින් පස්සේ ගෙදරින සේරම ඇවිල්ලා එක එක්කෙනා තුවක්කු දික් කරගන්නවා මේකෙල්ලව බෙදා ගන්න බැරුව. ඉතින් මෙතනින් පස්සේ යන බහිම්බස් වීමත් එක්ක නීල් රාජ්ට වෙඩි තියෙනවා. ඉතින් නීල්ට වාසු වෙඩි තියෙනවා. ඉතින් වාසුට එයාගේ තාත්තා රතන් සිං වෙඩි තියලා දානවා. ඉතින් ඊට පස්සේ මේ කෙල්ලට වෙඩි තියන්න එන රතන් සිංට රාජ් වෙඩි තියලා දානවා. ඉතින් මෙතනින් පස්සේ එතනින් නැගිටින්න හදන රාජ්ට හසීනා වෙඩි තියලා දානවා. ඉතින් මෙතනින් පස්සේ මෙතන පණ පිටින් ඉතුරු වෙන්නේ රතන් සිංගේ ගෑණි විතරයි. ඉතින් මෙයා රතන් සිංගේ ගෑණි ගාවට ඇවිල්ලා කියනවා මට වුණා වගේම උන දේ නම් ගොඩාක් වැරදි. අයියලා මල්ලලා තාත්තලා මේ සේරම දෙනා මැරිලා ගියා. හැබැයි උඹට ගෑණියෙක් විදිහට එදා මාව මේ රාක්ෂයන්ගෙන් බේරගන්න තිබුණා. ඒත් එදා උඹත් යක්ෂණියක් වුණා. මේ කට්ටිය සත්තු නෙමෙයි. හැබැයි උඹ තමයි මේ කට්ටියව සත්තු කරලා තියෙන්නේ. මේ කට්ටිය මේ ඇඟට නේද ආස කරේ. මේ ඇඟෙන්ම තමයි මේ කට්ටිය විනාශ කරේ කියලා මෙයා 70ස්සේ තියෙන රුපියල් 500 නෝට්ටුවක් අරගෙන මෙයා ගාවට දාලා කියනවා මේකෙන් මේ පස් දෙනාගේ අවසන් කටයුතු කරගන්න කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් ඔන්න ඔය විදිහට හසීනාගේ පලිගැනීම අවසන් වෙනවා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කතාව ගැන ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මූවීස් ටීවී සීරීස් වල ස්ටෝරි එක සිංහලෙන් දැනගන්න කැමති නම් channel එක subscribe කරලා bell button එකත් click කරලා තිබ්බොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්නත් පුළුවන්. එහෙනම් තවත් මේ වගේ ලස්සන ස්ටෝරි එකකින් හමු වෙමු අපි inside by scope. ඔයගොල්ලන්ට ජය.